अमेरिका महाद्वीपये उतुरु कोटसे पिहिटी अमेरिकाव फेडरल प्रांत 50කින් समन्वित වනවා කැනඩාවට සහ මෙක්සිකෝ රාජ්‍යන්ට මෙන්ම අන්ට්ලාන්ටික් සහ පැසිෆික් සාගරයන්ටද මායිම් වන ඇමරිකාව බටහිරින් බේරින් සානුව හරහා රුසියාවටද සමීපයි ඇමරිකාවේ අගනුවර වොෂින්ටන් වන අතර විශාලතම නගරය නිව්යෝක් නිශ්චිත රාජ්‍ය භාෂාවක් නොමැති අතර ජාතික භාෂාව ඉංග්‍රීසි ලොව සංක්‍රමණිකයන් බහුලවම රටවන ඇමරිකාවේ සුළු ජාතීන් 77%ක් දිවි ගෙවනවා කළු ජාතිකයන් සංඛ්‍යාව 13.3%ක් ආසියානුවන් 2.6%ක් දේශීය ජනතාව මෙන්ම වෙනත් ජාතීන් 3.8%ක් ඇමරිකාව තුල දිවි ගෙවනවා ආගම් අනුව ක්‍රිස්තියානීන් 70%ක් කිසිදු ආගමක් නොදහන්නන් 22.8%ක් අනෙක් කොටස ජුදා හින්දු මුස්ලිම් හා බෞද්ධ දහම් අදහන්නන් අතර බෙදී යනවා සමස්ත ජනයා හඳුන්වන්නේ ඇමරිකානුවන් ලෙසයි ෆෙඩරල් ව්‍යවස්ථාපිත ජනරාජ්‍යයක් ඇති ඇමරිකාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 98,33,520ක් වන අතර එය ප්‍රමාණයෙන් ලොව 4 වන විශාලතම දේශයයි ජනගහණය 32,51,45,963ක් වන අතර එය ජනගහණය අතින් ලොව 3 වන ස්ථානයේ හිමිකර ගන්නවා එමෙන්ම ඇමරිකාව මානව සංවර්ධන දර්ශකයේ 10 වන ස්ථානයේ පසුවන ඇමරිකාවේ මුදල් ඒකකය එක්සත් ජනපද ඩොලර් වර්ෂ 1942 දී ඉතාලි ජාතික ක්‍රිස්ටෝපර් කොලම්බස් නව ලොව සොයා ගියේ මුහුදු ගමනේදී ඔහු සමග එක්ව සිටි ඇවරිගෝද වෙස්පුටි මුලින්ම දුටු දේශයේ බැවින් ඔහුට උපහාරයක් ලෙස මෙරටට ඇමරිකාව යන නම ලබා දී තිබෙනවා ලොව විශාලතම ගුවන් හමුදාවට හිමිකම් කියන දේශය ප්‍රථම වරට සඳ මතට මිනිසෙකු යවූ දේශය හොලිවුඩයේ මෙන්ම ඩිස්නිලෑන්ඩ් ද පිහිටා ඇති දේශය ලොව විශාලතම ආර්ථිකයට හිමිකම් කියන දේශය න්‍යෂ්ටික බෝම්බ ප්‍රථමයෙන් නිපද වූ දේශය මෙරටට අයත්ව තිබූ ඇලස්කාව වර්ෂ 1876 දී රුසියාවට විකුණා දමනු ලැබුවා ලොව වැඩිම ටොනාඩෝ සුලිකුණාටු ඇතිවන දේශය ලොව වැඩිපුරම ඛනිජ තෙල් පරිභෝජනය කරනු ලබන දේශය ඇමරිකානු ජනාධිපතිවරයා ලොව බලවත්ම පුද්ගලයා ලෙසයි සැලකෙන්නේ වසර 15,000කට පමණ පෙර උතුරු ඇමරිකාවට සංක්‍රමණය වූ සයිබීරියානුවන් මෙරටට පැමිණි පළමු ජනතාව ලෙස සැලකෙනවා. නූතන එක්සත් ජනපද භූමියට පැමිණි ප්‍රථම යුරෝපීයන් වූයේ ඉස්පාඤ්ඤ ජාතිකයන්. ඉස්පාඤ්ඤ රජතුමා නවලොව සොයා යෑමේ ආරාධනය පිළිගත් ක්‍රිස්ටෝපර් කොලම්බස් වර්ෂ 1492 දී ඇමරිකාව සොයා ගනු ලැබුවා. පසුව වර්ෂ 1513 දී ඉස්පාඤ්ඤ ජාතිකයන් ෆ්ලොරිඩාවේ ප්‍රථම සම්බන්ධතාව ඇති කර ගැනීමට මුල් වුණා. ඔවුන්ගේ පෙර සිටිත් පරිදි දේශීය ඇමරිකානු ස්වදේශීය ජනතාව අතර වසෝරිය සහ සරම්ප වැනි රෝග ව්‍යාප්ත කළ ඔවුන් අඩපණ කළ බැවින් ඒ ස්වදේශී ඇමරිකානුවන්ගේ පරිහානියට හේතු වුණා. බ්‍රිතාන්‍ය ගවේෂකයෙකු වූ කැප්ටන් කුක් වර්ෂ 1778 දී හවායි දූපත වෙත පැමිණියද ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසේදී පමණ පොලිනීසියාවෙන් පැමිණ උන් මෙහි පදිංචිව තිබුණා. ඉස්පාඤ්ඤ ජාතිකයන් නිව් මැක්සිකෝ සහ ෆ්ලොරිඩාහි ජනපද පිහිටුවාගත් අතර ප්‍රංශ ජාතිකයන් මිසිසිපි ගංගාව ආශ්‍රිතව ජනපද පිහිටුවා ගත්තා. වර්ෂ 1607 දී ඉංග්‍රීසි ජාතිකයන් උතුරු ඇමරිකාවට පැමිණියා.
මුලින් කුඩා ගොවිපළවල් ස්ථාපිත වුණත් පසුව දුම්කොළ සහ සහල් හා තිරිඟු වගාව මහා පරිමාණයෙන් ව්‍යාප්ත වුණා. ඒ සමගම වහල් වෙළඳාමද සංවර්ධනය වුණා. වර්ෂ 1632 දී ජෝර්ජියාව ඇතුළු තවත් යටත් විජිත 13ක් ඇමරිකා එක්සත් ජනපදයේ නමින් ස්ථාපිත කර ප්‍රංශය සමග යුද වැදි කැනඩාවද බ්‍රිතාන්‍යයන් විසින් අත්පත් කරගනු ලැබුවා. එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජෝර්ජ් වොෂින්ටන් වර්ෂ 1789 දී ප්‍රථම ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නා. ඒ වර්තමාන එක්සත් ජනපද නිර්මාණයේ ආරම්භය ලෙසයි සැලකෙන්නේ. ලොව ඉතා ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනාගත් ඇමරිකාවේ විශාලතම දූපත වන හවායි, පෝටෝ රිකෝ, සැමුවා හා වර්ජින් ඇතුළු දූපත් සමූහයක් ඇමරිකාවට හිමි. ඇමරිකාවේ අට්ලාන්ටික් වෙරළ තීරයේ ඇති වෙරළ බඩ තැන්න පතනශීලී වනාන්තරයන්ගෙන් බහුලයි. ඇපලේචියන් කඳුවැටියේ නැගිනහිර වෙළඳ තීරයේ සිට ඇති මහා විල් දක්වාද මධ්‍ය බටහිර තෘණබිම්ද වෙන් කෙරෙනවා. බටහිර තනිතලාවේ පිහිටි රොකී කඳු මීටර 4300ක් දක්වා උත්තනාංශයකට තිබෙනවා. බටහිර මහා ද්‍රෝණියේ චිව්වාහුවා හා මොජාවී කාන්තාර පිහිටා තිබෙනවා. මෙක්සිකෝ බොක්කට මායිම ප්‍රාන්ත නිතරම සැඩ කුණාටුවලට ලක්වන අතර මධ්‍ය බටහිර සහ දකුණු ප්‍රදේශ හැඳින්වෙන්නේ ටොනාඩෝ බඳුන ලෙසයි. මෙරට සනාල ශාක විශේෂ 17,000ක්, සපුෂ්පික ශාක විශේෂ 1,800ක්, ශිරපායි විශේෂ 428ක්, කුරුළු විශේෂ 680ක්, කෘමි විශේෂ 91,000ක් පමණ දැකගත හැකියි. ඇමරිකාවට ඇත්තේ ධනවාදී මිශ්‍ර ආර්ථිකයක්. දළ ලෝක නිෂ්පාදිතයෙන් 24%ක්ම හිමිවන්නේ ඇමරිකාවටයි. ඇමරිකාවට ලොව විශාලතම ආර්ථිකයේ හිමි වූවත් ඔවුන් අනිත් රටවලින් ණය ලබාගෙන ඇති අතර ඉන් ජපානය ඉදිරියෙන්ම සිටිනවා. හනිජ තෙල් ඔවුන්ගේ විශාලතම අපනයනයයි. පසුගිය කොවිඩ් වසංගත සමයේ ඔවුන් විශාල ආර්ථික පසුබෑමකට මුහුණ පෑවා. මැක්ඩොනල්ඩ් සහ කොකාකෝලා ඔවුන්ගේ ලෝක ප්‍රසිද්ධ වෙළඳ නාමයන්. රසායන නිෂ්පාදන, විදුලිය සහ න්‍යෂ්ටික බලශක්තිය, LNG ගෑස්, සල්ෆර්, ෆොස්පේට්, බේරියම්, ගල් අඟුරු, තඹ, ඊයම්, සින්ක් හා ටයිටේනියම් ඔවුන්ගේ ප්‍රධාන නිෂ්පාදන අතරට ගැනෙනවා. කෘෂිකර්මාන්තය ඇමරිකාවේ දළදේශීය නිෂ්පාදිතයෙන් 1%ක් වන නමුත් ලොව විශාලතම තිරිඟු සහ සෝයා නිෂ්පාදකයාද ඇමරිකාවයි. ඇමරිකාව අන් රටවල් අතර ප්‍රශ්න විසඳීමට සහ ප්‍රශ්න ඇතිකිරීමටත් සමත්කම් දක්වන නිසා ඇමරිකාව හැඳින්වෙන්නේ ලෝකයේ පොලිස් කාර්යාල ලෙසයි. වයස අවුරුදු 18ට වැඩි ඇමරිකානුවන්ගෙන් 58%ක් විවාහ වී සිටින අතර ඉන් 6%ක් වැන්දබුයි. 10%ක් දික්කසාද වී ඇති අතර ඉන් 25%ක් අවිවාහකයි. තරුණ පරපුරේ උපදින දරුවන්ගෙන් 40%ක් අවිවාහක දෙමව්පියන්ගේ දරුවන්. ඇමරිකාවේ ප්‍රසිද්ධ මහා මාර්ග කිලෝමීටර මිලියන 6.4ක දුර ගෙවා දමනවා. ලොව වැඩිම අධිවේගී මාර්ග ප්‍රමාණයක් ඇත්තේද මෙරටටයි. ලොව දෙවන විශාලතම වාහන වෙළඳපොළටද උරුමකම් කියන්නේ ඔවුන්. සෑම ඇමරිකානුවන් 1000කගෙන් 759ක් වාහන හිමියන්. 19 වන සියවසේ අගභාගයේ සිටම
තාක්ෂණික නව සොයා ගැනීම සඳහා ලොව ඉදිරියේම සිටින්නේ ඇමරිකාවයි. ඇමරිකාව තුල සංචාරක ආකර්ෂණයේ දිනාගත් ස්ථාන බොහෝමයක් තිබුණත් ඇමරිකාවේ සංචාරය කිරීමට වීසා ලබා ගැනීම තරමක් අපහසු බවයි සැලකෙන්නේ. ලොව විශාලතම චිත්‍රපටි කර්මාන්තයේ හිමි හොලිවුඩය හුස්ටන් අභ්‍යවකාශ කෞතුකාගාරය ලිබර්ටි ප්‍රතිමාව ස්මිත්සෝනියන් කෞතුකාගාරය වැනි ඇමරිකාවටම ආවේනික ස්ථාන නැරඹීමට සංචාරකයන් ඒ වෙත පැමිණෙනවා 2015 වර්ෂයේදී ෆ්ලොරිඩාවට පැමිණි සංචාරකයන් ගණන මිලියන 100ක් අහස සූරණ ගොඩනැගිලි සහ සංස්කෘතික වටිනාකම් ඇති නිව්යෝර්ක් කැසිනෝ සඳහා සුප්‍රකට ලාස් වේගාස් ලොස් ඇන්ජලිස් ගෝල්ඩන් ගේට් පාලම සංචාරක පාරාදීසයේ මියාමි හවයි දූපත්ද සංචාරකයන් ඒ වෙතට ගෙන්වා ගැනීමට සමත් ඇමරිකාවේ බොහෝ ආහාර අනිකුත් බටහිර රටවල්වල මෙන්ම යුරෝපීය ආහාර කලාවන් වලටද සමානයි. එමෙන්ම ශනික ආහාර කලාව ලොවට පුරුදු කළේද ඇමරිකානුවන්. හැම්, පීසා, හොට් ඩොග්, කුකුල් මස්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, මෙක්සිකානු බාරිටෝස් සංක්‍රමණිකයන් ගෙන ආ ආහාර කලාවන් මෙන්ම ඉතාලි ආහාරද ඇමරිකාව තුළ බහුලයි. තේ කෝපි හෝ කපුචීනෝ හෝ දොඩමිෂ වැඩිපුරම භාවිතා වන උදෑසන පානයන්. ක්ෂණික ආහාර කලාව ලොවට හඳුන්වා දුන්නේද ඇමරිකානුවන්. ඉතින් අද අපි ඔයත් එක්ක කතා කරේ ඇමරිකාව ගැන. මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් බලන්න, දැන් මගේ channel එක subscribe කරන්න. හමුවෙමු ඊළඟ සතියේ තවත් අලුත් වීඩියෝවකින්.